ජාතික රෝහල සතුව රසායනාගාර ප්‍රධාන වශයෙන් දෙකක් පවත්වාගෙන විශේෂයෙන්ම නේවාසික රෝගීන්ගේ පරීක්ෂාවන් සඳහා අභ්‍යන්තරව ඉතාමත්ම ප්‍රධාන ගණයේ රසායනාගාරයක් පවත්වාගෙනනවා. ඊට අමතරව බාහිර රෝගී අංශයේ එදිනෙදා ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන්ගේ රෝග නිර්ණය සඳහා අවශ්‍ය පරීක්ෂාවන් කර ගැනීමට මෙම ස්ථානයේ පවත්වාගෙන යන මෙම රසායනාගාරය ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ රසායනාගාරයේ සිදුවෙන කාර්යභාරය කොයි වගේද? එහිදී අපේ ජනතාවට ඉටු කරගන්න පුළුවන් සේවාවන් මොනවාද? මේ ගැන කතා කරන්න අපි මෙම රසායනාගාරයේ අධිකාරීතුමිය හමු වෙනවා. ඇය භද්‍රා ගමගේ මහත්මිය. අපි ඔබගෙන් මුලින්ම අහන්නට කැමතියි මෙහි සිදුවෙන කාර්යභාරය කොයි වගේද බාහිර රසායනාගාරයේ? බාහිර රෝගී අංශයෙන් ඉල්ලුම් කරන විශේෂ පරීක්ෂණ ෆුල් බ්ලඩ් කවුන්ට් වගේ ඩෙංගු රෝගීන්ගේ හදිසි පරීක්ෂණ අපි මෙතන කරන්නේ. අපිට එවැනි රෝගියෙක් ආවම අපි ඉතා ඉක්මනින් ඒ වාර්තාවක් ලබා දෙන්න තමයි මෙතන උත්සාහ ගන්නේ. අපි ඇත්තටම පැය කාලක් පැය භාගයක් ඇතුළත අපි රිපෝට් එක ලබා දෙනවා ඒ අයට. එතකොට ඒකෙන් අපි බලාපොරොත්තු වෙනවා ජාතික රෝහලට ඇතුළත් වෙන රෝගීන් සංඛ්‍යාව අඩු කරගන්න. රෝගියාටත් තමන් කැමති ගෙදර ඉන්නනේ ගොඩක් විට, ඒ නිසා ගෙදර යන්න පුළුවන්ද නැද්ද කියන එක ඩිසයිඩ් කර තීරණය කරන්නේ ඒකෙන්. ඒකම කරලා අපි ඉක්මනින් රිපෝට් එකක් ලබා දෙනවා. ඊට අමතර මෙතන මුත්‍රා දේ මුත්‍රා දෙක සියලු පරීක්ෂණ කරනවා. තවත් සායනික පරීක්ෂණ සියල්ලම මෙහෙ කරනවා. සාමාන්‍යයෙන් ලංකාවේ අනිත් රෝහලක නොකෙරෙන බාහිර රෝගී අංශයේ කිසිම පරීක්ෂණාගාරයක නොකෙරෙන සියලු පරීක්ෂණ මෙහි කරනවා. සාමාන්‍යයෙන් ඩෙංගු රෝගය හා සම්බන්ධව කතා බහ කිරීමේදී මේ ෆුල් බ්ලඩ් කවුන්ට් කියන වචන අපිට නිරන්තරයෙන්ම ඇහිලා තිබෙනවා. ඒ මත වෛද්‍යවරුන් තීරණය කරනවා රෝගියාගේ තත්ත්වය සහ නොයෙකුත් කාරණා. ඉතින් මේ ස්ථානයේ මේ සිටින රසායනාගාර විද්‍යාඥ අනුපම මහතා ඔහු සිදු කරමින් සිටින මේ පරීක්ෂණවල කටයුතු. ඉතින් අපි ඔබෙන් දැනගන්නට කැමති සැබවින්ම කොයි ආකාරයටද මේ ෆුල් බ්ලඩ් කවුන්ට් එක මනින ක්‍රමය, ඒ වගේම මේ තාක්ෂණික ක්‍රියාදාමය සිදු වෙන්නේ? ඇත්ත වශයෙන්ම ඉස්සර කාලේ වගේ නෙමෙයි, දැන් ඉතාමත්ම නූතන තාක්ෂණය භාවිතයට ඇවිල්ලා තියෙනවා. දැන් ඔබ මේ දකින යන්ත්‍රය ඇවිල්ලා දැනට මේ ශ්‍රී ලංකාවේ පවතින ඉතාමත්ම තාක්ෂණයෙන් අනුන නූතන මේ හඳහා පවතින ඉතාමත්ම නවීන යන්ත්‍රයක්. එතකොට ඉතාමත්ම කෙටි කාලයක් ඇතුළත අපිට රෝගීන් වෙනුවෙන් මේ වාර්තා ලබා දීම හැකියාව තියෙනවා. කෙටි කාලයක් කියන්නේ කොච්චර කාලයක්ද? අත වශයෙන්ම දැන් සාම්පල් ගන්න තැන ඉඳලා මේ යන්ත්‍රයට සාම්පලය ඇතුල් කරලා වාර්තාව ලබාගෙන ඒක රිවීව් කරලා ඒ වාර්තා නිවැරදි බව තහවුරු කරගත් පසු අපිට විනාඩි 20ක් වෙන කෙටි කාලයක් ඇතුළත රෝගියාට ඒ පහසුකම වාර්තාව ලබා දීමේ පහසුකම දැන් තියෙනවා කියලා සතුටින් කියන්න පුළුවන්. ඒ වගේම නිර්වද්‍යතාවය ගැන කතා කරද්දී තොරතුරු වශයෙන්ම දැන් ලෝකේ තියෙන ඉතාමත්ම ඉහළම නූතන තාක්ෂණයේ මේ මැෂින් යන්ත්‍රයේ සතු තියෙනවා වගේම අපි ඊට අමතරව ක්වලිටි කන්ට්‍රෝල් එහෙම නැත්නම් තත්ත්ව පාලන විධික්‍රම ගණනාවක් මගින් මේ යන්ත්‍රයේ නිවැරදිතාව දිනපතා පරීක්ෂා කරමින් තමයි මේ වාර්තා ලබා ගැනීමට ප්‍රථම මැෂින් එක ස්ටෑන්ඩයිස් කරලා උදේ මුලින්ම කරන කාර්යය ඒක. ඊට පස්සේ තමයි රුධිරයෙන් වාර්තා ලබා ගැනීම සඳහා මේ මැෂින් එක සැකසීම සිද්ධ වෙන්නේ. එයින් පසුව තමයි ඊටාම නිවැරදි බව තහවුරු කරගත් වාර්තාවක් තමයි රෝගියාට ලැබෙන්නේ. අතර මේ ෆුල් බ්ලඩ් කවුන්ට් කියන අපි අහන කතාව කොයි වගේ තාක්ෂණික ක්‍රියාදාමයක්ද? වශයෙන්ම මේක වසර ගණනාවකට කලින් මැනුවල් තාක්ෂණය කියන්නේ අපි විසින් සියල්ලම අපේ අතින් සිද්ධ කරේ. නමුත් මේ නූතන මැෂින්ස් වල ඒ කියන්නේ මේ හිමටොලොජි ඇනලයිසස් වල ආගමනයත් එක්ක ඉතාම පහසුවෙන් වේගවත් සහ ඉක්මනින් වඩා විශ්වාසදායි වාර්තාවක් ලබා දීමේ පහසුකම ලැබිලා තියෙනවා. දැනට මේ ඔබ දකින යන්ත්‍රය මේ සඳහා ශ්‍රී ලංකාවේ භාවිත වන ඉතාමත්ම ඉහළ නූතන තාක්ෂණ සහිත යන්ත්‍රයක්. ඉතින් සාමාන්‍යයෙන් අපේ සේවාලාභීන් වන රෝගීන්ගේ අදහස තියෙනවා මේ පෞද්ගලික අංශයේ රෝහල්වල තමා මේ ගොඩාක් වටින මේ නූතන මැෂින් තියෙන්නේ කියලා. නමුත් අපි සතුටින් කියන්න කැමති ශ්‍රී ලංකා ජාතික රෝහල සහ රජයේ රෝහල් සියල්ලම සතුව පවතින්නේ දැනට ලෝකයේ පවතින ඉතාමත්ම ඉහළ නවීන තාක්ෂණ සහිත යන්ත්‍ර. මොකද අපි මේ සම්බන්ධයෙන් ප්‍රචාරණ ව්‍යාපාර දියත් කරන්නේ නැති නිසා රෝගීන් සිතා සිටිනවා රජයේ රෝහල්වල තියෙන අඩු පහසුකම් මේ අතින් තමුන්ට ලැබෙන වර්තාවලේ යම්කිසි දෝෂ
සහගත තත්ත්වයක් ඇතයිද කියලා. නමුත් අපි කියන්න ඕන ඉතාමත් වගකීමෙන් මේ සඳහා පවතින ලෝකයේ තියෙන ඉහළම තාක්ෂණයේ අපසතුව තියෙනවා ඔබගේ වார்த்தාවට ඉතා ඉහළ නිරවද්‍ය